අදවසේ අපේ ටීවී දකුණු මාධ්‍ය ආයතනෙ විදිහට සගානගේ සුබම සුබ බලාපොරොත්තුව තමයි අද දවසේ අපි ඉෂ්ට සිද්ධ කරගන්නට හැකියාව ලැබුණේ. දැන් මේ හිඳපු තැන තමයි මේ අපි දැන් ඉන්නේ නේද වා? ඔව් සර්. ඈ අපි ඉතින් පොඩි බයක් තිබ්බා සගාන මේක කැඩුවොත් ඉතින් අපිට එක සැරේටම වාට මේක හදලා දෙන්න පොඩි අභියෝගයක් තියෙනවා. ඉතින් ඒ අභියෝගේ අරගෙන අද දවසේ ඇත්තටම අපිට දැන් අතිවාරමේ කටයුතු අද මේ වෙද්දි සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම ඔබට දැනෙන හැඟීම කුමක්ද? අදන්නකොට කවුරුවක් නැහැ ඉතින්. හා ඉතින් මං ඉතන විදිහට පුළුවන් තරම් ඉක්මනට ඉවර වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හා හා බලාපොරොත්තු වෙනවා. හා ඉතින් මේකට උදව් කරපු කට්ටියට ගොඩක් ස්තුතියි. තවත් පුළුවන් නම් මේක ඒ පුළුවන් තරම් ඉක්මනට අදා ගන්න කට්ටියෙන් ඉල්ලා සිටිනවා ඔබට උදව් කරන්න කියලා. මං බලාපොරොත්තු ඒ කියන්නේ මං හිතනවා ඔයගොල්ලෝ මං වෙනුවෙන් උදව් කරයි කියලා. ඉතින් තවදුරටත් මේක පුළුවන් තරම් මොකද මට ඉන්න තැනක් හරියට නැහැ ඉතින්. ඉතින් මෙතන ඉන්න කට්ටියවත් නට උදව්වට කවුරුවත් නැහැ. ඒ නිසා අනිත් ඔබතුමලාගෙන් ඉල්ලන්නේ මට පුළුවන් තරම් මේක අදා ගන්න සාගෝගේ මට දෙන්න කියලා. ඉතින් මේ ඔව් ඇත්තටම ඊයේ දිනේදී ඇත්තටම අපේ ගල් වැලි ටික ගෙනාවට පස්සේ මේ සහෝදරෝ ටික මේ ඉදා ඉක්මනින්ම ඇදලා අපිට දුන්නා. ඊට පස්සේ තව මේක ලොකු මේ ආරම්භයේ පමණයි. මේක ඉස්සරහට අරගෙන යද්දී ඇත්තටම ලොකු අභියෝගයක් තියෙනවා. අපි ඇත්තටම ඔබ මේ ඉන්න නිවස මෙතන මේ මෙතන කඩන්න නෙමෙයි හිටියේ. නමුත් අපිට කඩන්න සිදු වුණා මේ තියෙන ඉඩකඩ ප්‍රශ්නයත් එක්ක. ඉතින් ඒ හැම අභියෝගයක්ම දැන් මගේ කරපිට තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලා කොහෙද ඉන්නේ? මේක කෑල්ලක් හරි හදාගන්න වෙනවා සගාන කොහෙන් අර පැත්තකින් හරි. ඉතින් ඒ හැම අභියෝගයක්ම අපි අරගත්තා. ඉතින් අරගෙන මේ අමාරුම කටයුත්ත අපි දැන් ඇඟට අරගෙන මේ වැඩේ කටයුතු කරගෙන යමින් තියෙන්නේ. විශේෂයෙන්ම ඔබට එදා කතා කර ඔස්ට්‍රේලියා සෝරි ලන්ඩන් වල ඉන්න අපේ නෝණ තමයි පළවෙනියෙන්ම අපිට මේක සඳහා ශක්තිය ධෛර්යය ඇති කරේ. එතුමියට තියෙන හිතුවිල්ලමයි මට තියෙන්නේ. ඒ නිසාම තමයි සගාන වෙනුවෙන් මේ පුංචි හෝ කාමරයක් හදලා දෙන්න ඕන කියන අදිෂ්ඨානය අපිගේ හිතේ තිබුණේ. ඉතින් ඒ අදිෂ්ඨානය තියාගෙන උරුණාට පස්සේ අපි මුලින්ම මෙහෙ සංවර්ධන ලේකම් මහත්තයත් එක්ක කතා කරා. ඊට පස්සේ පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තුමියත් එක්ක කතා කළා. ඉතා ඉක්මනින් අපි ලියවිලි ටික සකස් කරගෙන ඒ වගේම දෙනියාය වතු අධිකාරීතුමා ඊට පස්සේ සුබසානක මිස් අදත් ඇවිල්ලා ඉන්නවා. මේ හැමගේම ශක්තිය ධෛර්යය ඇතුළේම තමයි මේ වැඩේ සටහන අපිට ඇත්තටම සිදු කරන්නට ශක්තිය ඇති වුණේ. ඒක තමයි මුල. හරි. අනික් කාරණේ තමයි මෙතනින් එහා ඉදිකිරීම කරන්න බෑ. හරි. අපි දැන් මේ දෙනියාය වතු සමාගමත් එකඟ වෙච්ච මමත් පෞද්ගලිකව මගේ අයිඩෙන්ටි එකක් දීලා මේ ඩොකියුමන්ට්ස් වලට මේ වෙච්ච අප වෙච්ච කෙනෙක්. හරි. ඒ නිසා සංගාන කල්පනා කරන්න ඕන අපි මේ හදන නිවසේ තමයි ඔබට ඉන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඉතින් ඒවා හිස මත තියාගෙන මේ අරමුණු වෙනුවෙන් අපි කොහොම හරි ජයග්‍රහණීව මේක අවසන් කරන්න තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. ඒ සඳහා ඇත්තටම ලන්ඩනයේ ඉන්න අපේ මල්ලිකා ආර්ෂකුරරත්න නෝණ තමයි ඔබට කතා කරේ දා අම්ම කෙනෙක් විදියට. එතුමිය තමයි මූලික වශයෙන්ම අපිට ශක්තියක් ධෛර්යයක් එකතු කරේ. එතුමියගේ 24 වෙනිදා තමයි උපන්දිනය නිමිති කරගෙන තමයි අපිට මුල් අවස්ථාවේ අපිට හයියක් ශක්තියක් එකතු කරේ. ඒ වගේම දිනේෂ් රාජිත සිය පුතාට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සියලු කටයුතු යහපත් ලෙස විසඳේවා කියලා ප්‍රාර්ථනාව ඔබගේ ආගමේ හැටියට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටීම තමයි හිතෙන්නේ. දැන් ඇත්තට මොකද හිතෙන්නේ මේ කාරණාවත් එක්ක? ඒ කාරණාවත් ගොඩක් මම හිතන දෙවියන් වහන්සේ මේක ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ගොඩක් දෙවියන් වහන්සේ තමයි මට මේ ඇත්තට ඔව් ආදලා දෙන කට්ටියකින් කතා කරලා විශේෂයෙන් මගේ මිස් නැත්තම් මන් දන්නේ නැහැ. ඉතින් මම ඒ මිස් තමයි ගොඩක්
දුක මට වඩා MS ගොඩක් දුකයි තියා. ඒ මොකද වහිනකොට ඉන්න බෑ අතුලේ. බබා තියාගෙන කොහොමද ඉන්නේ කියලා MS ගොඩක් මේව කරා. ඊට පස්සේ ආලපල කට්ටියත් මන් දන්නේ නෑ මං ගියාට පස්සේ කියලා තියෙන්නේ. ඉතින් ඒ කට්ටිය MS උත් එහෙම කියලා තමයි සර්ලා ආවේ මන් දන්නෙත් නෑ. ඒ වුණාට එදා එනකොට මට සතුටුයි තුනා. ඉතින් මං මේ දේට මං ඇත්තටම හිතුවේ නෑ. ඒකටත් දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතියි. මොකද ඒ කට්ටියගේ හිතේ කතා කරලා හරි මට මේ උදව්ව ගොඩක් කරා. ඉතින් දෙවියන් වහන්සේට මං කොච්චර ස්තුති කරත් මදි. මොකද මං දැන් මං ඒ කට්ටියටත් එක්කම යත්නා කරනවා. ඒ කට්ටියටත් ගොඩ යන්න ඕනේ කියලා. මට විතරක් මං ගැන විතරක් හිතන්නේ. අනිත් කට්ටිය ගැනත් හිතනවා. ඒ අතර තුල දෙවියන් වහන්සේ මට මේක අදන්නත් ආශිර්වාද කරා. ඒකටත් ගොඩක් ස්තුතියි. තවත් අනිත් කට්ටියට මට උදව් කරන අනේ කට්ටියටත් ඒ වගේම ආශිර්වාද කරන්න ඕනේ කියලා මං ඉල්ලා සිටිනවා. ඔව් ඉතින් ඇත්තටම මේ ඔබේ ආගමේ හැටියට දෙවියන් වහන්සේ තමයි ඔබගේ ගැලවුම් කාර්ය විදියට සලකන්නේ. ඉතින් අපි බෞද්ධයන් විදියට අපි උත්සාහ කරන්නේ සෑම ජාතියක්ම සෑම විවිධ සංස්කෘතීන්වලට ආදරය කරන කෙනා කියන බෞද්ධ දර්ශනයේ මූලික ලක්ෂණය අපේ. ඒ නිසා තමයි ඇත්තටම අපි ජාති කුලමල ආගම් අපි කිසි ලෙස සලකන්නේ නැහැ. වඩා වැදගත් වෙන්නේ මනුස්සකමයි කියන කාරණේ තේමා කරගෙන තමයි අපි හැම වැඩ කටයුත්තක්ම සිදු කරන්නේ. ඉතින් ටීවී දකුණු මාධ්‍ය ආයතනය කියන්නේ එහෙම ආයතනයක්. ඒ සඳහා විශේෂයෙන් අපිට මේක ලොකු වැඩසටහනක්. මේ පොඩියට පටන් ගත්තද මේක දිගට වෙන වැඩසටහනක්. ඒ වගේම ඔබේ විදුලිය ලබා දීමේ වැඩ කටයුත්ත මෙතුමියම බාරගෙන තියෙනවා මල්ලිකා නෝනා. ඉතින් ඒ නිසා ඒකේ ප්‍රශ්නයකුත් නැහැ. දැන් විදුලිය ගන්නත් අපි දැන් මේක හදලා ඉන්න ඕන. ඒක තමයි තියෙන අභියෝගේ. අපිට ටීවී දකුණු මාධ්‍ය ආයතන විදියට එන්නේ මේ වගේ අභියෝග තමයි. හැබැයි අපි අදිෂ්ඨානය තියනවා කොහොම හරි ඔබට හොඳ දෙයක් කරලා දෙන්න. හරි. ඒ නිසා තමයි ඇත්තටම අපි මේ කටයුත්ත අමාරුවෙන් හරි අපි පටන් ගත්තේ. ඊයේ දිනේදී ඔබේ සහෝදර තරුණ පිරිස ඇවිල්ලා සියලු දේවල් ටික පල්ලෙහාට ගෙනාවා. ඒකත් හරිම වැදගත්. උදෑසන ඔබේ මන්දිරය අයින් කරා මෙතනින්. දැන් කොහෙද ඉන්නේ? ඇත්තටම මං හිතුවේ නෑ මං එනකොට මං කොහොමත් මං ආත්මා කළා තමයි මං බබාව අරගෙන මොනිසෝරි ගියේ. ඔව්. එතන ගිහිල්ලා ටිකක් පරක්කු වුණා. මොකද අර එතන මිස් ටිකක් ගියා සර්ව පොඩ්ඩක් අම්මෙන්න. එතකොට මං බබත් ඒ කට්ටියත් එක්ක බලාගෙන හිටියා. ඊට පස්සේ මිස් ආවම මං කියලා මං ඒ පයින් ආවා. එනකොට මෙතන එනකොට මේ මිස් හම්බුණා. ඉතින් මිස් කිව්වා ආවද කියලා. මං කිව්වා මං දන්නේ නැහැ කියලා. මං එනකොට ඉතින් ওই කට්ටිය ඇවිල්ලා තිබ්බා. එතකොටත් මට සතුටු හිතුණා. ඉතින් එතනටම මේක ගලවයි කියලා මං ඇත්තටම හිතුවේ නැහැ. දෙවියන් වහන්සේ තමයි එහෙම කරලා තියෙන්නේ. මොකද එයා අත තිබ්බොත් මං එයාව තමයි ඉස්සලම අත ගස්සලා ගියේ. දෙවියන් වහන්සේ තමයි මේක මගේ අම්මයි තාතයි ඇටියට මේක කරලා දෙන්න ඕනේ ඔබතුමයි කියලා මං යත්නා කළා තමයි ගියේ. ඒ වගේ ඒ අත ගස්සලා ඉතින් ආශිර්වාද කරා. ඒකට ගොඩක් මං සතුටුයි. මොකද මගේ දෙවියන් වහන්සේ තමයි මගේ අම්මයි තාතයි සත්‍යය. අනිත් එක මට උදව් කරන අයත් සත්‍යය. ඔක්කොම ඒ කට්ටිය තමයි. ඉතින් වෙන කවුරුත් මට නැහැ. ඉතින් ඒ කට්ටිය මගේ සහෝදර ඇටියට මගේ අම්මලා ඇටියට උදව් කරපු එක්කොටම මං ස්තුතියි. ඔය විශේෂම අපේ ඉස්රායිලියාවේ නෝනායි මහත්තයයි ඒ වගේම ඩෙන්මාර්කින් අපේ රංජනි නිල්සන් මැතිණිය ඒ අයගෙත් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටවා මේ සඳහා අපිට අනුග්‍රහයකක් ලබා දෙයි කියලා. මේක අපි මේ හැම පොදුවේ කරන මහා සමාජ වගකීමක්. ඔබගේ ජීවිතය කාත් කවුරුවන් නැති ජීවිතයට අපේ රැකවරණය ලබා දීම තමයි අපේ මූලිකම වැඩේ. හරිද? වෙන දෙයක්ම නෙමෙයි. අපි විශ්වාස කරනවා අපි මේ රටේ ඉපදුනා නම් මිනිස්සුයෝ විදිහට ඔබ වගේ අහිංසක අසරණ වෙච්ච ජීවිතයකට පොඩි හෝ පණක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි මම විශ්වාස කරන්නේ හොඳම දේ කියලා. මිනිස්ය වශයෙන් කරන්න පුළුවන් කෘතවේදීව වඩා සාධාරණත්වයෙන් යුතු කටයුත්ත එක කියලා හිඳලා තමයි සගාන මේ වෙනුවෙන් අපි ඇත්තටම මේ කටයුත්ත කරන්නේ. ඉතින් අද ඔබේ නිවස නැතුණහම මොකද හිතෙන්නේ? ඉතින් මං ගොඩක් දුක් වෙනවා. මොකද මං ආපු දවසේ නම් ගොඩක් දුක් විඳලා මේ අදාගත්තු එක. ඔව්. ඉතින්
එක මොහොතෙන් අපි අයින් කරා විනාඩි 30ක් ඇතුළත ඔබේ නිවස අයින් කරා ඒක නිවස අයින් කරන්න නෙමෙයි හිටියේ හැබැයි මේ වැඩේ යද්දි ඇත්තට මේ ඉඩකඩ ප්‍රශ්නයත් එක්ක තියෙන ඉඩකඩ ගැටලු ස්වභාවයත් එක්ක තමයි සගාන අපිට ඒ උත්තරේ ගන්න උනේ නමුත් ඔබට තව හැදෙන්නේ ඊට වඩා හොඳ දෙයක් ඇතේ ඔව් ඒක හදාගත්තේ කොහොමද කියන්නකෝ ඒක හදාගත්තේ ඉස්සලා අපිට ප්‍රශ්න ආවා කට්ටියෙන් ප්‍රශ්න ගොඩක් ආවා ඊට පස්සේ මම මහත්තයට කියලා වෙනම ගෙයක් අදාගෙන ඉමු කියලා ඊට පස්සේ එහෙත් සහෝදර ටික ඇවිල්ලා තමයි ටක් ගාලා ලෑම්මේ මේ වගේ නල්ලා හදලා දුන්නේ හදලා දුන්නේ හා හා මං හිතුවේ නෑ මෙහෙම ගෙලි කෙවල් වල මං ඉඳී කියලා ඇත්තටම මං ඒ හිටියටත් මං ගොඩක් සතුටින් හිටියා ලොකු බබත් හිටියා මේකේ ඔව් ඉතින් මේකට ඉතින් මට ඔව් ඉතින් ඒ හැම දෙයක්ම අපි වෙනස් කළා මේ ඇත්තටම සගානට තියෙන වැසිකිළිය මම බැලුව හුලඟක් ආවොත් මේ වැසිකිළියට මොකද වෙන්නේ කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා ඒ ඔක්කොම එක පැත්තකින් ඔය සගාන ඔබ ඔය නිවසෙන් ඉවත් වෙච්ච එකත් හොඳයි කඩනකොට අපි දැක්ක ප්‍රධාන කණු සියල්ල දිරලා තිබ්බේ යම් වෙලාවක වැස්සක් ඕ හුලඟට අනිවාර්යයෙන්ම ඊට වඩා අනතුරක් වෙන්න තිබ්බා අපි විශේෂයෙන්ම දැක්ක යට සියල්ලම දිරලා ගිහින් තිබුණේ මතු පිට පොත්ත විතරයි තිබුණේ ගොඩාක් කල්පනා කරා මොකද බබාගෙන මං ගැන මං හිතුවේ නෑ ඔව් මගේ දරුවා ගැන මං ගොඩාක් හිතුවා ඊට පස්සේ මං හැමදාම දෙවියන් වහන්සේගේ ඉල්ලනවා මං යාත්‍නා කරනවා මේක අපි ජීවිතේ අලුත් කරන්න කියලා මම කියනවා හැමතිස්සෙම යාත්‍නා කරනවා ඉතින් මං හිතනවා මගේ ජීවිතේ දැන් මේ අවුරුද්දේ මගේ ජීවිතේ අලුත් කරා මගේ දෙවියන් වහන්සේ ඉතින් ඒකට මං සතුටු වෙනවා ඉතින් මගේ දරුවා වෙනුවෙන් මේ ටික අදාගන්න මං ගොඩක් හිතන්නේ මගේ දරුවාගේ පැත්ත තමයි මං ගැන මං හිතන්නේ දරුවා මං නැති වෙලාවේ දරුවා ජීවත් වෙන්න ඕනේ කියලා තමයි මේකට මං සම්බන්ධ වුණේ ඔව් විශේෂම පස්කොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ වගේම දෙනියාය වතු සමාගම අපිට ඉතාමත්ම මානුෂීය විදිහට මේ සඳහා ශක්තිය ධෛර්යය එකතු කරා අපි මේ හැම දෙයක්ම අවබෝධයෙන් මනුස්සකමෙන් කෘතවේදීව තමයි හැම දෙයක්ම සිදු කරන්නේ සගානත් ඔබේ ස්වාමි පුරුෂයාත් ඒ හැම දෙනාම එක තීරුම් ගත යුතුයි ඒ නිසා ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවන ආකාරයටත් කටයුතු කරන්න වග වෙන්න අවශ්‍යයි අපි ඔක්කොම ඔයාගේ ලිඛිත සියල්ල අපි අරගෙන තියෙන්නේ මේක නිකන් අභියෝගාත්මක වැඩක් විශේෂයෙන්ම දෙනියාය වතු සමාගමට තමයි මේ ඉඩම් අයිතිය හරිද ඒක අපේ නෙමෙයි ඔවුන්ට තමයි අයිතිය මේ තියෙන්නේ ඒ නිසා ඒවත් අපි හොඳින් කළමනාකරණය කරගනිමින් අවබෝධාත්මකව තමයි මේ කටයුත්ත අපි සිදු කරන්නේ අපි බලමු ඉදිරියේ කටයුතු සිදු වෙන ආකාරයෙන් විශේෂයෙන්ම අපි ආරාධනා කරනවා ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදිහට සගානට මේ නිවස කොහොම හරි සකස් කර දෙන්න අපි කොහොම හරි එකතු වෙලා උදව් කරමුයි කියන කාරණය මොකද සැබෑ බෞද්ධයේ යුතුයකම සැබෑ මනුෂ්‍යත්වයේ පිරුණු සියලු ආගම්වල ඉන්න අයගේ යුතුයකම බවට පත් වෙන්නේ සගාන වෙනුවෙන් සත්‍ය යථාර්ථය එකතු කරන්න ඇයට සාධාරණය කරන්න තමයි අපි හැමගේම අදිෂ්ඨානය බවට පත් වෙන්නේ ආ ලා සිටිනවා මේ බෞද්ධ හින්දු ආගමේ හරි මුස්ලිම් ආගමේ හරි මම ආගමේ කට්ටිය ක්‍රිස්තියන්ස් හරි කමක් නැහැ මම මේ ඉල්ලා සිටිනවා ඔයගොල්ලන්ගේ තව වැඩ ගොඩාක් තියෙනවා ඒ අනුතර මට ඔබතුමාගේ කට්ටියගෙන් මට ගොඩාක් උදව් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මම බලාපොරොත්තු වෙනවා මේ ওই කට්ටියගෙන් මට මේ ඒ උදව් ලැබෙයි කියලා අන්තිමටත් මම ඉල්ලනවා මේක කොහොම හරි ගොඩගන්න මට ওই කට්ටියගෙන් සත්‍ය ධෛර්යය මට ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා හරි හරි ඔබ සුදී මැඩම් කොහමද ඉන්නවා දෙන්නකන් ඉනපාය ඉන්නේ එකනේ කතා කරනකොට යනවා හොඳේ කතා කරනකොට කවුද කතා කරන්නේ උඩ ඉන්නෝනේ එකනේ කවුද ඉන්නේ මන්නම් පේන්නේ නැහැ උඩ කවුරුවත් ඉන්නවා කියලා ඈ
มาเรียดเอ้ยงั้นอาพี่โอ้คนนั้นเอกทำไมเอ้ยตามแล้วตัวมักเนี่ยตามเนี่ยชุดตีนว่าเก่งมากเลยอันนี้มาเที่ยวต่อโชว์มาที่เด็กก็เสียกันที่นอนเนี่ยปูเอกนั้นตอนนี้ก็ความต้องการนี่ก็เด็กเนี่ยอาพี่นั้นสาสระกิจการกันนะบาลานี่โอ้เนี่ยวันที่ปีมาดูการกันนะบาลานี่มีอะไรโอ้เมฆอินโนเอกนะฮาริบัดดุกัยนี่ดุกัยก้าวไปโชว์มาจากเมื่อเช้าเลยดิเอกนี่เอกนี่ปีมาเมื่อบุตรหามตัวแกนี่ดุกัยกี่ละโอ้ดังเอ้าก็มีเหตุที่จะก่อมาด้วยปัจจุบันนี้โอนาได้สิริอาสเอ๊ะสารเกี่ยนว่าด้วยแค่ไหนแต่อาม่าล่ะสารเกี่ยนด้วยยานนี่แค่ไหนที่ยินดีมาจานี่อาพี่จานนี่เนี่ยนะดังสามานี่เกี่ยนอะไรว่าด้วยเนี่ยพอร์ราฮาสิงห์ว่าเกี่ยนอะไรเนี่ยเนี่ยเอ๊ะคักเนี่ยแฟร์ทเป็นนี่ว่าด้วยเนี่ยอีเนี่ยไม่เนี่ยมาการีเพียนโอ้เป็นคนมาเกียร์สัสวะเกียร์มาการีเพียนโอ้เด็กตากรนกุฏเนี่ยนอนเองกันเองอิจิบกามามาเนี่ยนอนเนี่ยอาสาเวมาเตะอาสาเวโอ้อาสาเวกี่ยันเนี่ยอิจิบกามามาปานเนี่ยนอนเนี่ยมีเด็กมุงน่าหน้าได้เด็กเมื่อเช้าเราไม่ได้เลยเมื่อเช้าอันเดล่าเราไม่ได้อันเดล่าที่ไม่ได้ไอ้เกเนี่ยว่าพี่เลี้ยลีกเนี่ยเด้อเมื่อเลี้ยลีเด้อสักอันกี่ยันเนี่ยไม่ได้มินิปิริกมาพุทธะกันฮะตากันนะยัยโอ้เด็กเองได้แม่กับพุทธะนี่เป็นพุทธะพุทธะนี่เป็นตัวที่ยันเนี่ยฮึอีที่อีที่เมื่อกี้หาดเรื่องแกนะมุกอดีตินเนี่ยวันนี้มาสัตว์ตุ๊กสัตว์ตุ๊กอาพุสัตว์ตุ๊กที่ยันเนี่ยไอ้ที่ยันเนี่ยอาตุนเมื่อกี้นักเตะวิดีโอได้ลักษณะที่นับไปเออแม่เนี่ยก็จะมาได้ยินเนาะเมื่อเวลาเต็มพุทธะนี่เนี่ยโอ้โหสมิจฉาสัตว์ตุ๊กเนี่ยไปเที่ยวยันแล้วเนี่ยอันนี้กันเองปิดตีดีอัลไลด์เนี่ยเด็กเล่นนั่นนั่นเองเด็กโอ้ยกันนะชีลตีดีอัลลันโอ้เด็กเล่นเด็กเล่นปิดตีดีมินิสุนนาวันเองกันนะซ่าโอ้ข้าวปุ๋ยมินิสุนีเอ็นวันเองเอ็นวันเองเนี่ยเอ็นวันอ๋อพ่อเอ็นวันสามวันเองแม่รู้นะฮะมันยังอาวสานแค่มาที่พัฒน์ตีดีตาอัมมากีแค่มาที่นั่งคิดเสียแค่มาที่นั่งคิดเสียสัตว์ตัวนั้นวัวนั่งกับเกณียนัดแค่นาวัดนั้นเกณียนัดนั้นอะไรที่เกิดอะไรเกิดอะไรไปเต็มเป็ดที่เสียงการเป็ดที่นั่นนะว่าเกณียกันนะเดินทางไปที่เกณาวัดนั้นมุกุฎเกณียนัดนั้นเกณียนัดนั้นอะไรที่นั่นเรดิริกาเรดิริกาที่นี่สัตย์ยันเด็กก็แค่เราก็เทวัตวิวาลล็อกปกันเลยไปเรนี่ที่เราคิดยานว่าเฮ้ยก็เมื่อชีวิตที่อัตเตอร์รุ่งเงินชีวิตตัวน้ามันเลี้ยสิเลี้ยสิเฮ้ยก็ทำไมคนเดียวอ่านนี่ก็เอาบ่ได้ชีวิตที่มันทำมาโอนเออโอนเออเอามาที่อายุกันยังมาที่มาตั้งแต่ไม่นี่มาที่อ่ะใช่เดี๋ยวเมื่อพ่อตาทุกดาวอัปปะดาวักเมื่อ validity ก็แค่เดือนเดือนเดือนเดือนเออพอเดือนนั้นพูดว่ามาถ้าอยากกินยาคารีอาทิตย์เดือนนั้นพูดว่าเดือนนั้นพูดว่าพูดว่าพูดว่าตอนนั้นเราจะก่อรั้วพูดว่าพ่อตาวการันต์นั่นอีกแค่เดือนหิตเนาะว่าลูกพ่อตาตาว่าเออที่ไรเดือนเดือนเราจะก่อเนาะมังินเนาะแม่เนาะที่ไหนกันเนี่ยที่ไหนเดี๋ยวมูเดโมคุชุติชุติอะไรเดโมอันนี้ว่าอะไรเอ้าเอ๊ะทำไมอภิธรรมเสียว้าวฮะชาวมาที่ก็เชื่อคนเดียวแม่ก้าวไปแล้วดิ้นหนูที่ก็มาที่อะไรพีน่าโอ้เอาปูแต่สามัญนิ่งอบีอาเกมีเหตุที่ต่อยาพัดดีวัลกันนวายกินนี่ก็ต่อมุขัดดขี้อันนี่คนเดียวนั่นแหละใช่ยังเด็ดเต้อันเดลเดนวันนี้จ้าโอ้โหสาธุด้วยเนี่ยสาธุด้วยเอกสมัยมาเดวียนว่าเสร็จตัวก็ทำการเด็กขี้อันนี่เดียนเตะเปตินเดียนเตะปตินเดียนเตะเมฆก็มาก่อนละปตินเดียนเตะบูชาก่อนละมาเตียเตะกับปิงก่อนละยานอนเอกสมัยคนเตะเมฆอันเดลดูนะเดียนเนี่ยมาเตียคนเตะอินโนเน่ขี้ละทำไมเมฆคนละขี้อันนี่มามาละขี้อันนี่ขี้อันอ่ะป้าเด็กบุลัตีเด็กแก่วัยเด็กแก่น้าวันดูนะโอ้เอกันบุลัตีรัตเมฆสักอันข้าวหน้าเนี่ยมาตีตากันเนี่ยก็ยังไม่พูดถึงเรื่องหัตถ์ยังกินเด้อใช่ไหมเอ๊ะบางทีแบบว่าตัวเล็กๆแกนี่ที่เอป้าผมพูดไม่ป่ะยิ่งสมัยเด็กเอ้ยว่ะมุกดาพี่มีดาวักการันเนี่ยวิได้ลักษณะเวลามุกมีลิฟติกกาลเหรอไหมคิวเตสกาลเอ๊ะสกูลกี้อะรามยังสกูลยานอุดเด้อเนี่ยโอ้ยดีมาแบบนี้เรื่องด้านมาตานี่ก็รับบุลัตที่ระกาลดีเนี่ยเด้อเอ๊ะแดงเมอัตราแบบมีก็ได้อาเกมีก็ไปได้ก็ราดว่าเกี่ยนี่มันสาดเนี่ยก็ได้โอเคฮะมุนาดิกันเลยไอ้สิสตาลาวาสิสตาลาวิลลาอารมุลคาลตีเอล่ายาตมาคาราดาทำไมกี้ยาตมาคาลกี้ฮ่าฮ่าสิสตาคิวว่าเมยาตมาคาลอกคุมคาลานี่ตีเอเนบาร์ดีลตีเอเนเมมันเนี่ยต้อง
ඒ කට්ටියට ඇවිල්ලා වැඩ කරලා යන්න පුළුවන් කියලා කිව්වා. කිව්වා. හා හා. මං සිස්ටර්ටත් කතා කරා. ඒකට සිස්ටර් ආවේ නැහැ. ඔව්. අද වැඩ ඇති. ඔව් සිස්ටර්. ඔව් ඔව් ඔව්. ඉතින් ඔන්න ඕක යාත්තම මේක අවසන් වෙනකන් අපිට හුස්ම දෙන්න ඕන. ඔව් ඔව්. මාත්‍යට දිනු ඕන නා මාත්‍යගේ නම ලියගෙන අර මන්දිරේ තියෙන ඕනේ. අර අකුරැසේ. ආ. ඒක වැඩ කරා මං. ඒක දෙන්න පුළුවන් බලා නැ මාත්‍යනේ මන්දිරි. ඉතින් මන්දිරි කොකොදුනේ අර මාත්‍යනේ දෙය කොම කරලා දෙන්නේ කියලා ලීම දුන්නති. ඔබ නීව සතුට. අවුද 10ක් කියන්නේ. ඔව් මම දන්න මං දන්න. ඔව් අපි ඒව ගැන කතා නොකර හිදෙමු. අපිට පුළුවන් විදියට කරමු. ඉන්නේ කියලා ඒක හොඳයි. ඔව්. ඒක තමයි අපි විශ්වාස කරන්නේ හැම මිනිස්සෙකුගේම ධාරිතාවක්. වටිනාකම්. මේ දේවල් අරගෙන කරන්න පුළුවන් දේවල් ටික කරමු. කරමු. හරි මාත්‍ය. ඒක තමයි සංකල්පය ඒක නේක නැත්නම් මේක කොම කරනවනේ සමාජයේ මිනිසුන්ටත් උගන්නන්න ඕන අනිත් මිනිස්සුගේ අසරණ මිනිස්සුන්ට උදව් කරන්න හිතක් හිතක් ඔව් ඒ හිතක් හැදුනොත් තමයි සමාජයත් දියුණු වෙන්නේ ඔව් දියුණු වෙන්නේ ඔව් ඒක තමයි ඔව් නැත්නම් බෑනේ නැතියා අනිවාර්යෙන්ම ඔව් ඒක න හොඳයි මම ඒක තමයි කියන්න ඉන්නේ මම අක්‍රෙසිට යන්නේ ඒ මතේ යන ඉරිදට විතරයි උන්ට බිල්ඩින් හදලා තියෙනෝනේ අතන මම තිත අවුරු දායා ඒක මට කිව්වා අත්තම්ම කිව්වා කිව්වා ඒක නේද මම බලාගෙන හිටියේ ඒකෙන් දැන් දෙවි මාත්‍යාගේ කිව්වෝටි සීම සතිතේවි සතර වෙනනේ එත්තා මම කියන ගිලා අන්න තවසෙත් මම කියනවා හරි අර මාත්‍යාලා විලා කියනවා දුන්නා මාත්‍යා කියලා කියන්න පුළුවන් ඒ කර්ණ බොස්නේ ආව මම කොරලා දුන්නා කියලා මම කියනවා ඉදිරියට තමයි එන්නේ අක්‍රසට ඉදිරියට තමයි කියන වෙන දවසෙට එන්නේ නැහැ අයයි හරි 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 ඒක තමයි මුතයි නෝ එකනේ ඒකව මොකද දෙගනේ කියලා අදලා දුන්නාලා ඉතින් උඩි හොඳනේ ඉන්නේ මාතියා හොඳයි දෙත්ත ආ මාතියට තමයි සතුට දෙන් මට සතුටු සතුටු මේක අප්පමට නීම සතුටු ඔව් සගාලන්ට සතුටු නෑ කියන්නේ ගොඩක් සතුටු ඒක යදනවා හදෙනවනා දැන් හදෙන්න ඇයි කියලාද හිතෙන්නේ නෑ ඒක නෑ හා හරි 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 පොඩ්ඩක් ඉන්නවා මිස් මිස්ලා කොහොමද සතුටුයිද මහත්තයා ඉතින් ඇවිල්ලා ඉන්නවා කොහොමද වාට උදව් කරන්නේ මට ගොඩක් සතුටුයි ඔව් අම්බලක් කෝල් කරලා ඉතින් එයාට කිව්වා ඔයාගෙන් ඉතින් බලන්න පුළුවන් හැටියට මේ දවස් ටිකේ නම් වැට ගියේ නෑ මොකද මේ කේ ආදන්න එන්න කියලා කිව්ව නිසා ගෙදර වැඩ ටිකක් කරා දැනුත් එයා විතරයි මෙතන උනන්දු ඉන්න වෙන කවුරුවත් නෑ මිස් ඒකෝ ඒ ආලපාල මිනිස් කියන්නේ මේ ඒගොල්ලන් නෑදෑය කට්ටිය තමයි කවුරුත් විරුද්ධයි ඒ වලට. ඉතින් තනියෙන් තමයි සතුන් කරලා යන්න තියෙන්නේ. ඒක ගැන ගමයි මට පොඩ්ඩක් දුකයි. ඔව් අද බං අත්තිවාරම් දානවා. මං ආශිර්වාද කරනවා ඔය ගමන ඔහොම හොඳින් ඔබලන්ට පිළිමකල් ලැබිලා හොඳට කරගන්න ලැබෙන්න කියලා මං ඔය මහත්මයාට කිව්වා ඔයාගේ ෆැමිලි වලින් කියන්න කියලා ඔයාගේ වීඩියෝ එක මොකද ගොඩක් මේ රටවල ෆැමිලි එකක් තියෙනවා ඒගොල්ලන්ට සිංහල දන්නේ නැහැ ඉවලට දුක කියලා ඔයාගේ උපන් කියලා දාන්න ඉතින් මම ගොඩාක් සන්තෝෂ වෙනවා අද මේ කරන දෙයට ඔයාලට ආශිර්වාද කරනවා දෙයියන්ගේ දෙමැණියක පිටින් මේ හොඳින් කරගෙන යන්න කියලා ඔයා ධෛර්යමත් වෙන්න ඊට පස්සේ බලහරි කරගෙන රැකියාවක් කරගෙන බලහරි කරගෙන යන්න හරි ඉතින් මම ඔයාට ජේසුපීටයි ජේසුපීටයි මිස් ආ ඔකේ. ඔබ යනකොට